தெரியும் වෙනදා වගේම සුබ දවසක් කියන ගම අද අපේ පළවෙනි නිවුස් අප්ඩේට් එක තමයි ඩොනට්ස් කලාපයේ රුසියානු බටයින්ගේ මේ මොහොත වෙන විට ඉතාමත් වැදගත් සහ අත්‍යවශ්‍යම ඉලක්කය තමයි චසිවියා නගරය අත්කර ගැනීම. මීට ප්‍රධාන හේතුව තමයි චසිවියා නගරය රුසියාවට අත්කර ගැනීමත් සමග ඩොනට්ස් කලාපයේ තවත් ප්‍රධාන නගරය යුක්‍රේනයට අහිමි වෙනවා වගේම කලාපයේ ප්‍රධාන සැපයුම් මාර්ගය යුක්‍රේනයට අහිමි වෙනවා. මේ නිසාවෙන් අතිරේක රුසියානු බට කණ්ඩායම් රැසක් චසිවියා මෙහෙයුම් වෙත යොමු කර තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඊයේ දිනේ වන විට චසිවියා නගරයේ නැගෙනහිර නගර සීමාවට කිලෝමීටරයක් දක්වා ආසන්නයට පැමිණීමට සමත් වුණු රුසියානු බටයන් අද දිනේ වන විට අතිරේක රුසියානු බට කණ්ඩායම් පැමිණීමත් සමග වර්ග කිලෝමීටර 6කට වැඩි ප්‍රමාණයක් දිනයක් තුල අල්ලා ගනිමින් දිශාවන් තුනකින් චසිවියා නගරයට ආසන්න වෙලා තිබෙනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. යුක්‍රේන යුද සිතියම් මගින්ද මේ තහවුරුව පවතිනවා කියලා තමයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙන්නේ. මේ පිළිබඳ අදහස් දක්වමින් යුද අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය හෙළි කර තිබෙන්නේ තවදුරටත් යුක්‍රේනයට චසිවියා රඳවා ගැනීමට හැකියාවක් නොමැති අතර ඉදිරි සතිය තුළ චසිවියාව බිඳ වැටීම ස්ථිරවම සිදු වනු ඇත කියලයි. ඊළඟ අප්ඩේට් එක තමයි පසුගියදා මොස්කව් රඟහලට එල්ල කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ එම ත්‍රස්තවාදී පිරිස විසින් නවතම පාපෝච්චාරණයක් සිදු කර තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ සඳහා එක් ත්‍රස්තවාදියෙකු සතුව තිබූ ජංගම දුරකථනයකින් විශාල තොරතුරු ප්‍රමාණයක් හෙළි කර ගැනීමට රුසියාව විසින් සමත්ව තිබෙනවා වගේම යුක්‍රේනය විසින් මෙම ප්‍රහාරයට අවශ්‍ය සියලු දත්ත ත්‍රස්තවාදීන් සපයා ඇති බවද එමගින් හෙළි කර ගැනීමට හැකියාව තිබෙනවා කියලා තමයි называют имя координатора Сайфуло. Это он обозначил место атаки Крокус Сити Холл, снабдил оружием и дал маршрут отхода. Сайфуло нам сообщили, что мы ехали на Украину, Киев, и там всего 1 миллион людей. Поехал в Киев. Где-то должен был ждать деньги по 1 миллион. ප්‍රහාරයට පසු ත්‍රස්තවාදීන් දෙදෙනෙකු යුක්‍රේනයේ ආසන්න වනාන්තර ප්‍රදේශයකදී තමයි රුසියානු බටයන් විසින් අල්ලා ගැනීමට සමත් වුණේ. කෙසේ වෙතත් මෙම ත්‍රස්තවාදීන් විසින් පාපොච්චාරණය කර ඇත්තේ යුක්‍රේනය විසින් ඔවුන් රැගෙන යාමට පිරිසක් මෙම වනාන්තර කලාපයේ රඳවා තබන බැවින් ප්‍රහාරයෙන් පසු එම කලාපයට ඔවුන්ට පැමිණෙන ලෙස ඔවුන්ට පැවසූ බවයි. ඉන්පසු සියලු දෙනාම යුක්‍රේනය තුළට පලා යාමට සැලසුම් කර තිබූ බවයි තමයි වැඩිදුරටත් කරන ලද ප්‍රශ්න කිරීම හමුවේ හෙළි වෙලා තිබෙන්නේ. කෙසේ වෙතත් පොරොන්දු පරිදි ඔවුන් රැගෙන යාමට කිසිවෙකුත් එම කලාපයේ නොසිටි නිසාවෙන් ඔවුන් එහි අතරමං වුණා කියලා තමයි ප්‍රහාරකයන් විසින් වැඩිදුරටත් කරුණු හෙළි කරලා තිබෙන්නේ. මෙවැනි නිවුස් දැනගන්න සිංහල A News subscribe කරන්න.